අපි බලමු මකර ලග්නේ උපන් ඔබට කොහොමද බලපාන්නේ කියලා 2023 වසරේ අගභාගයත් 24 වසරත් කියන කාලය. 2024 වසර කියනකොට මකර ලග්නේ හිමිනේ නම් ටිකක් උද්යෝගකාර වසරක් වෙනවා. මොකද පසුගිය කාලේ බැටකාපු ඒ ජ ලග්න ඒ රාශියක වලින් මිදිලා දැන් මේ ගත කරන අවපීඩන ගත කාලේ 2023 ගත කරන සීමාවත් මිදිලා ඔන්න පටන් ගන්නවා තමන්ගේ වසර ගානක තිබූ හීන සඳහා දුවන්න. ඒ හීන සඳහා දුවනකොට ඔබට ඒ හීන හමු වෙනවා. ඒ හීන සැබෑ වෙන කාලයක්. ඒ හීන සැබෑ වෙන ඔබ එක දෙයක් ආරක්ෂා කරගන්න සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න. මොකද ඔබ කාර්ය බහුලත්වයට පත් වෙන්න වෙන්න ඔබට සෞඛ්‍ය අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත්තොත් ඔබට ඊටම දීර්ඝ ගමනක් ශක්තිමත් ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ අතර දැන් ඔබට පහුගිය කාලේ පොදුවේ ගත්තත් මකර ලග්නෙට ආපු රෝග ලක්ෂණ හා රෝග මොනවාද? මේ ආශ්‍රිත බැලුවොත් එම විශ්ව කේන්ද්‍ර වෙනස් වීම සමග පපු ප්‍රදේශයේ දෙවිල්ල උරහිස හා බහුව අතරින් කැක්කුම් සහ පීඩා දනහිස තම ප්‍රදේශාශිත කැක්කුම්මගේ රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා. මේ රෝග වලින් මිදිලා ඔබේ අනාගතයට ශක්තිමත් පරිසරයක් හදන්න පුළුවන් වාතාවරණයක් ඔන්න එනවා 2024 වසරේ සිට. ඒ නිසා ඔබ ව්‍යායාම කරේ හොඳින් යොමු වන්න, සෞඛ්‍යය ආරක්ෂා කරන්න, ඔබේ නව ආර්ථික අරමුණු සහ ඒවා කිසිදු මන්දගාමීත්වකින් තොරව ඔබේ බලාපොරොත්තු විදේශ ගමන හා සංචාර කිසිදු මන්දගාමීත්වකින් තොරව නිටු කරගන්න පුළුවන් වසරක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක් ලෙසට ඉස්මතු වෙන කාලය. අර පහුගිය කාලේ තමන්ගේ තිබූ ඔරායක තමන්ගේ තිබූ පෞරුෂයේ පර්සනලිටි එක අඩු වෙලා තිබුණේ නම් ඔන්න ඒවා වර්ධනය වෙන කාලයක් විදිහට සැකසෙනවා. ඒක 2024, 25, 26 කියන කාලවල කේන්ද්‍ර කරගෙන සුන්දර කාලයක් බවට පත් වෙනවා කියලා සටහන් වෙනවා. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ කියන දේ විවාහයේ ප්‍රේමයේ බැඳීම් ගැන සැලකිල්ලේදී ඔබට වෙනදාට වඩා ආදරයේ බැඳීම් අතර ගෞරවය ඒ වගේම පිළිගැනීම ලැබෙන කාලයක්. ඔබ විවාහ ප්‍රමාද දෝෂයකින් සිටිනම් විවාහ බාධකයකින් සිටිනම් ඒ විවාහ බාධකය ඔබෙන් දුරු වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබට 2024, 25, 26 කියන්නේ ආර්ථිකයට විවාහයට වගේම සෞඛ්‍යයට යහපත් වෙන කාලයක් වශයෙන් ලැබීම සුභාදී වෙනවා. ඊට අමතරව ඔබට ඊටම සුභාදී තවත් අපි එක පැතිකඩක් බැලුවාම ඔබේ නව ව්‍යාපාර සංස්ථාත්වයේ සම්බන්ධයේදී ඔබට හැකියාව ලැබෙනවා විදේශ විනිමය හොඳින් උපයන්නට එසේ අවස්ථා ලබා ගන්න උනොත් වඩාත් යහපත් වෙනවා. ඒ වගේම තමයි ඔබ විසින් ඔබේ පැවැත්ම සඳහා යම් යම් මන්දගාමී භාවයක් හෝ බාධකයක් පැමිණෙන්නේ නම් ඒක තවදුරටත් පාලනය කරගෙන ඒ බාධකේ දිනා ගන්නට මෙන්න මේ කියන පුද පූජාම පින්කමත් පවත්වන්නට ඕනේ. ඒ අතරේ මූලික පුද පූජාම පින්කම තමයි ඔබ විසින් කරන්න ඕනේ පින්ඩපාති වඩින හෝ ආරණ්‍ය සේනාසනක වගේ සිල්වන්ත භික්ෂුන් වහන්සේ නමකට ගැලපෙන ආකාරයක සිවුරු පිරිකරක් පූජා කරන්න. ඒ වගේම තමයි පළතුරු ගෙඩි කීපයක් නිර්මාංශ දානයක් ලෙස පූජා කරන්න. ඔබේ වයසට පහන් පූජාවක් බෝධින් වහන්සේ නමගේ උතුරු පැත්තෙන් හෝ නැත්නම් නැගෙනහිර පැත්තෙන් දැල්වන්න. ඊට අමතරව ඔබ විසින් කරන තවත් පින්කම තමයි ඔබ අදහන ආගම අදහලා දවස පටන් ගන්න. ඒක ඔබට විශාල විශ්ව ආශිර්වාදයක් බවට පත් වෙයි. නිර්ආගම කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ අතින් වසරකට වතාවක් අනිවාර්යයෙන්ම ලබා දෙන යාචකිනුට අඳුමක් සහ නිර්මාංශ දාන වේලක් ලබා දෙන්න. ඒ වගේම ඔබේ විදේශ ගමන් හා විදේශ සංචාරයට යෝග්‍ය රටවල් මොනවාද? එහෙම බැලුවහම ඔබට ලෝකයේ තියෙන බොහෝ රටවල් සුභාදී බවක් උසුලනවා. ඒකට හේතුව ඔබේ සෙනසුරුගේ ලග්න ඒ රාශියකින් ඔබ යම් ප්‍රමාණයකින් මිදී ගමන් කරන කාලයක් නිසා.